ආයුබෝවන් ඔබ මේක් වන්නේ ගගන මධ්‍යහන පුවත් සමගින් ප්‍රථමයෙන් සිරස්තල දිස්ත්‍රික් තුනකට නායයෑම් අනතුරු වෙඩි ප්‍රහාරයට ලක් වූ තරුණයින් ඖෂධ හිඟය නැති කිරීමට රජයෙන් සැලසුම් ගජමුතුවක් සමග කොටු වූ දෙදෙනා පාකිස්තානයේ සිදු වූ වෙඩි තැබීම පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග මහනුවර නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජාතික ගොඩනැගිලි පරිරක්ෂණ සංවිධානය සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්භාගී කෝරළේ ප්‍රදේශයටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රදේශයටත් මෙලෙස නායෑම් හා පස් කඳු කඩා වැටීම් අවධානමක් පවතින බවයි. ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. සිදු වූ වෙඩි තැබීමෙන් 18 සහ 22 වැනි තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර පොලිසිය ප්‍රකාශ කළේ අදාළ තරුණයින්ව කුච්චවේලි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහල වෙත මාරු කර යැවූ බවයි. එසේම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ඉදිරියේදී ඖෂධ හිඟයක් ඇති නොවීමට රජයෙන් වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබෙනවා. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට රජය පියවරගෙන ඇති බවයි. එසේම ස්ථාවර රටකට සැවම එකමගට යන මැයින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණා. දිවුලපිරිය උල්ලල පොළ ප්‍රදේශයේදී ගජමුතුවක් සමග පුද්ගලින් දෙදෙනෙකුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ අදාළ සැකකරුවන් රුපියල් ලක්ෂ 22කට මෙම ගජමුතුව විකිණීමට සූදානම් වූ අවස්ථාවේදී පොලිසිය විසින් කොටු කරගත් බවයි. ඒ අනුව මෙම සැකකරුවන් වයස අවුරුදු 22 සහ 47 යන වයස්වල පසුවන නවත්තේ ගම සහ රාගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය අනාවරණය කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. පාකිස්තානයේ බලුකිස්තාන්හි සිදු වූ වෙඩි තැබීමකින් ආරක්ෂක නිලධාරීන් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ පාකිස්තානයට අනුබද්ධ තලිබන් ත්‍රස්තවාදීන් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි. එසේම ආරක්ෂක නිලධාරීන්ද එහි ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර සිදු වූ වෙඩි හුවමාරුවේදී තවත් පුද්ගලයන් 30 තුවාල ලබා තිබෙන බව සඳහන්. ඒ අනුව අදාළ වෙඩි ප්‍රහාරයෙන් පාකිස්තාන පොලිස් නිලධාරීන් 30 සහ ආරක්ෂක බලකායට අනුයුක්ත නිලධාරියෙකු මියගොස් ඇති බව විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණා. ඒ සමගින් ගගන මධ්‍යහන පුවත් මින්නිමයි සිවුදෙසින් ගලා එන තොරතුරු සැනින් එසැනින් දැනගන්න ගගන.lk වෙත පිවිසෙන්න. ආයුබෝවන්.